මැතිවරණ රාජකාරී කටයුතු සඳහා ඒ දිස්ත්‍රික්කවල තේරීම් බාර නිලධාරීන් මගින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වෙතින් බස් රථ ලබා ගැනීම සඳහා ඉල්ලීම් කරලා තියෙනවා. මැතිවරණ කොමිසමේ අනුදැනුම මත ජාතික මැතිවරණ කොමිසම මගිනුත් බස් රථ ලබා දීම සම්බන්ධයෙන් විස්තර ලබා ගත්තා. ඒ අනුව ඊයේ දවස අවසන් වන විට බස් රථ 1358ක් දිවයින පුරා සෑම මැතිවරණ දිස්ත්‍රික්කයකම රාජකාරී කටයුතු සඳහා ලබා ගැනීමට ඉල්ලීම් ලැබිලා තියෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සියලුම ප්‍රාදේශික කාර්යාලවල ප්‍රධාන ප්‍රාදේශික කළමනාකරුවන්ගේ අධීක්ෂණය යටතේ බස් රථ 1358ක් මැතිවරණ රාජකාරිය සඳහා මුදා හරින්න අපි කටයුතු සැලසුම් කරලා තියෙනවා. ඊට අමතරව මැතිවරණ රාජකාරිය සඳහා ආරක්ෂාව සැපයීමට පොලිස් දෙපාර්තමේන්තුවට අවශ්‍ය වෙනවා කියලා බස් රථ 175ක් අපෙන් ඉල්ලුම් කරලා තියෙනවා. ඒ අනුව එම බස් රථ 175ත් අපි ලබා දෙන්න මේ වෙනකොට කටයුතු කරලා තියෙනවා. ඒ දිස්ත්‍රික්ක වලින් ලැබෙන ඉල්ලීම් අනුව ඩිපෝ 107ක් තියෙනවා දිවයින පුරා. මේ ඩිපෝ වලින් ඒ බස් රථ ලබා දීමේ කටයුතු සම්බන්ධීකරණය කරනවා ප්‍රධාන කාර්යාලයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී මෙහෙයුම් විසින්. මේ වෙනකොට අපේ බස් රථ ඇණියේ ධාවනය කළ හැකි තත්ත්වයේ බස් රථ 5300ක් පමණ තියෙනවා. අපි දෛනිකව බස් රථ 4900ක් පමණ අපේ කාලසටහන් අවශ්‍යතාවයන් අනුව ගමනාගමනයේ යොදවනවා. අදට මේ බස් රථ 1358ත් බස් රථ 1175ත් මැතිවරණ රාජකාරිය සඳහා වෙන් කරාට පස්සේ ඉතුරු බස් රථ ප්‍රමාණය තමයි අපි මේ 20 21 22 කියන දවස් තුනෙහි සාමාන්‍ය රාජකාරී කටයුතු සඳහා යොදවන්න අපේක්ෂා කරලා තියෙනවා. හෙට දිනේ වෙනකොට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම්බිම් බලා යන විශේෂයෙන් බස්නාහිර පළාතෙන් වෙනත් පළාත්වලට යන විශාල පිරිසක් ඉන්නවා කියලා අපි දන්නවා. ඉතින් ජාතික ගමනාගමන කොමිසම් සභාවත් සමගත් අපි සාකච්ඡා කරලා පෞද්ගලිකාංශයේ බස් රථ වගේම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දුරගමන් සේවා බස් රථ යොදවලා ඒ අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සපයා දෙනවා. මගින්ට තමන්ගේ ගම්බිම් කරා යන්න, ඒ වගේම ආපසු නැවත තමන්ගේ සේවාස්ථාන කරා එන්න අපේක්ෂා කරන මගින්ටත් අපි 22 දින සහ 23 දින ඒ අවශ්‍ය කරන ප්‍රවාහන පහසුකම් දුරගමන් සේවා පවත්වන්නට කටයුතු සැලසුම් කරලා තියෙනවා. ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය කරන ගමනාගමන කටයුතු සඳහා අවශ්‍ය කරන අවශ්‍යතාවයක් තියෙනවා නම් 21 වෙනි දිනත් අපි සෑම මාර්ගයකම අපේ බස් රථ ධාවනයේ යෙදවීමට කටයුතු සලස්සලා තියෙනවා. අදාළ ඩිපෝ අධිකාරීන් විසින් අවශ්‍යතාවය මත එදින බස් රථ ධාවනය කෙරවීමට සැලසුම් සකස් කරලා තියෙනවා. තවදුරටත් බස් රථ අවශ්‍යයි කියලා මැතිවරණ කොමිසමෙන් හෝ ඒ දිස්ත්‍රික්කවල තේරීම් බාර නිලධාරීන් විසින් ඉල්ලීම් කළොත් ඒ සඳහා අවධානය යොමු කරන්න කියන පණිවිඩයත් අපි ලබා දීලා තියෙනවා. ඒ වගේම මැතිවරණ කොමිසම මගින් ප්‍රවාහන සේවා සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයකුත් නිකුත් කරලා තියෙනවා. අපි ඒ චක්‍රලේඛ උපදෙස් අනුව කටයුතු කරන්නට අවශ්‍ය උපදෙස් ප්‍රාදේශීය කළමනාකරුවන්ට සහ ඩිපෝ අධිකාරීන් වරුන් වෙත ලබා දීලා තියෙනවා.